අපි ඊළඟ එළඹෙන මහා මැතිවරණයේදී තමුන්නාසිලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට යම් සහයෝගයක් දුන්නද ඒ සහයෝගය එළඹෙන මැතිවරණයේදී අපේ සන්ධානයට දෙන්න ඕනේ. මොකද ඒක සඳහා මැතිවරණයට අපි ඉදිරිපත් වෙන්නේ පොදු සන්ධානයකින්. එතකොට ලකුණ පුටුවද බුලත් කොලේද එහෙම නැත්නම් පොහොට්ටුවද කියන එක තාම තීන්දුව කළා නැහැ. මම නම් කියන්නේ බකබුණකින් හරි කමක් නැහැ. පොදු සන්ධානයකින් අපි තරම් කරන්න ඕනේ. පොදු සන්ධානයේ තරම් කරාම අපි ඔක්කොම එක ගොඩකට ඇවිල්ලා සියලු බලවේගය කරාශි කළා. අද සීසී කඩ වෙලා තියෙන එක්සත් ජාතික පක්ෂය හොඳටම පරාජය කළා. අපිට 3-2 බලයක් ලබා ගන්න පුළුවන් වෙයි. එහෙම නැතුව වෙන්වෙන් වශයෙන් අපි ඇතුළත ගහගන්න ගියොත් ඇතුළත කපා ගන්න ගියොත් පටු දේශපාලන පරමාර්ථයන් අනුව කටයුතු කරන්න ගියොත් ඒක කරගන්න වෙන්නේ නැහැ. ඒ නිසා මේ රජය මේ රටේ ගමන් මාර්ගයේ ගමන් දිශාව වෙනස් කරා. විදේශ බලවේගයන්ට රාජ්‍ය නෝන සංවිධානවලට ඕන හැටියට සිංහල බෞද්ධ විරෝධී වැඩ කටයුතු කරමින් මේ රටේ සම්පත් විකුණා දමමින් ඒ ගෙන ගිය වැඩපිළිවෙල අපි ආපසට හැරිව්වා. හරවලා නියම මාර්ගයට මේ අපි ඉලක්කයක් කරා යන ගමනක් තමයි මේ රජයේ තියෙන්නේ.